කඳුරට උප ආර්ථික කවුළුව යටතේ මහනුවර නගරය මිලියන 1.5ක ජනගහනයකට පුළුල් කිරීම සඳහා පදනම සකස් කරමින් නවීන නාගරික යටිතල පහසුකම් වලින් සමන්විත කිරීම මේ වන විටත් රජය අරඹා අවසන්. කොළඹ මහනුවර අධිවේගී මාර්ගය තුළින් අගනගරය හා කඳුරට යාවීමෙන් එම ප්‍රදේශවල සංචාරක කර්මාන්තය ඉහළ නැංවෙනු ඇති. ප්‍රාදේශීය තේ නිෂ්පාදනය වර්ධනය කිරීමේ පහසුකම් සැලසීමක් ලෙස බණ්ඩාරවෙලට විශේෂ අවධානයක් නව ආර්ථික සැලසුම යටතේ හිමිවනවා. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ මහා මාර්ග සැලැස්මක් දියත් කිරීම රජයේ උපාය මාර්ගයයි. මහනුවර නගරයේ අධික රථවාහන තදබදය අවම කිරීම සඳහා තැන්නේ කුඹුරේ සිට සුදුහුම්පල ප්‍රදේශය දක්වා කිලෝමීටර 4.36ක දිගින් යුත් උමං මාර්ගයක් ඉදිකිරීම ආරම්භ කර තිබෙනවා. මීට අමතරව කිලෝමීටර 1.2ක් දිග ඇති මන්තීරු 4ක් සහිත මාර්ග කොටසක්ද සංවර්ධනය කෙරෙනවා. ඊට වෙන්කර ඇති ඇස්තමේන්තුගත මුදල ඩොලර් මිලියන 252.30ක්. නිසි කළමනාකරණයක් නොමැතිවීම හේතුවෙන් පාඩු ලබන ප්‍රාදේශීය වතු සමාගම් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සුදුසුකම් සහිත ආයෝජකයින් සම්බන්ධ කර දීමට රජය පියවර ගනු ඇති. කඳුරට ප්‍රදේශය ගත් විට වැවිලි ප්‍රජාවගේ ආර්ථිකය සවිඵල ගැන්වීම ප්‍රමුඛ කරුණක්. පවුල් 2500කට පානීය ජලය ලබා දීම සඳහා ව්‍යාපෘති 50ක් පසුගිය කාලය තුළ අවසන් කළා. මීට අමතරව ලෝක බැංකු ආධාර යටතේ පවුල් 15800ක් ඉලක්ක කරගනිමින් ජල සම්පාදන ව්‍යාපෘති 130ක් ක්‍රියාත්මකව පවතිනවා. බලගතු ශ්‍රී ලංකාවක් වෙනුවෙන් රජය දියත් කර ඇති ආර්ථික සංග්‍රාමය පිළිබඳ තවත් තොරතුරු ගෙනීමට අප සූදානම්. www.itanews.lk/sinhala